බෑන්කින් මූන් එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම්වරයා එදා දරුස්මාන් කොමිටුව පත් කළේත් එක්සත් ජාතීන්ගේ සංගමයේ ප්‍රඥප්තිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් පිටස්සරින් පස් කළා දරුස්මාන් කොමිටුවට. ඒ වගේම තමයි රටක ස්වාධීන කටයුතු වලට ඇඟිලි ගහන්න බෑ කියලා ඒ ප්‍රඥප්තියන් තුනම උල්ලංඝනය කළා තමයි එක්සත් ජාතීන්ගේ සංගමයේ එදා හිටපු මහලේකම්වරයා කටයුතු කළේ. මානවිකම් කවුන්සිලේ හිටපු මහකොමසාරිස්වරයා සෙහිදල් හුසේන් එයත් අපේ අධිකරණයට ඉතාම පැහැදිලිව ප්‍රසිද්ධිය අපහස කළා. අපේ අධිකරණය ඉතාම දේශපාලනීය වෙලා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම තමයි විශ්‍රාම යන්න ඕන මෙන්න ඉන්න විනිශ්චයකාරයන් විශ්‍රාම ගියාට පස්සේ හොඳ තනතුරු ලබා ගැනීම සඳහා රජයට පක්ෂපාතී තීරණ ලබා දෙන අය කියලා කිව්වා. ඒ වගේම තමයි සුළු ජාතීන්ට අසාධාරණ වෙන විදිහට තීන්දුව ලබා දෙනවායි කියලා කිව්වා. ඉතින් මේ විදිහට අපේ අධිකරණය සම්පූර්ණයෙන්ම හැල්ලුවට පත් කළත් පසුගිය ඒ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා මේ රජය ඒකට කිසිසේත්ම විරුද්ධ වුණේ නැහැ. ඇමරිකාව ශ්‍රේෂ්ඨාධිකරණයේත් ඒ වගේම තමයි අභියාචනාධිකරණයේත් විශේෂ උසාවියේත් මිනිසු කරුවන්ව චාරිකාවක් සඳහා අරගෙන ගියා සම්පූර්ණ වියදමෙන් ඔවුන්ගේ වියදමෙන් ඇමරිකාවට. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මේ අග්‍රවිංශකාරය හමුවන්නේත් ඒ කුමන්ත්‍රණයම කොටසක් හැටියටද කියලා තමයි අපි මේ අවස්ථාවේදී අහන්නේ. මේ රට අද යන තත්ත්වය අනුව අපි කොහොමද දන්නේ මීට ඉස්සෙල්ලා කී වතාවක් මේ වගේ විනිශ්චයකාරවරුන් හම්බේලා අපේ රටේ අධිකරණයේ තියෙන රහස් ඔවුන්ගේ අතට ගියාද කියලා. ඇමරිකාවේ තානාපතිනිය කිසිම අවසරයක් නැතුව රට පුරා රවුන් ගහනවා. රවුන් රට පුරා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කතාකරු හැටිය තමයි ප්‍රකාශනිකුත් කරන්නේ. ඒතර ඒ වගේ ධෛර්යයක් ඇයට ලැබෙන්නේ ඇයි? ඒ වගේ රටක ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතු වලට ඒ වගේ විදේශ තානාපතිවරියකට ඇඟිලි ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇමරිකාව සහ විදේශීය ආධිපත්‍යයෙන් අද සම්පූර්ණයෙන්ම රට නතු වෙලා තියෙන බව මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. කතානායකට විදේශීය කටයුතු සඳහා උපදේශකවරේ පත් කළා. ඒ වගේ තනතුරක් පාර්ලිමේන්තුවේ කොහෙවත් නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ නැති තනතුරක් පාර්ලිමේන්තුව අවසර ගන්න නැතුව කතානායකතුමා කොහොමද පත් කරන්නේ? ඔහුට පඩි දෙන්නේ ඇමරිකාවෙන්. ඉතින් මේකෙන් අපිට තේරෙනවා ඇමරිකාව මොනතරම් දුරට අපේ රටේ පුද්ගලික නැත්නම් අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්න තත්ත්වයකට ඇවිල්ලාද කියලා අපිට දැන් ඒකෙන්ම තේරෙනවා. ප්‍රසාද් කාර්යවසම් තමයි එදා හිටපු විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඔව්, එදා හිටපු ආරක්ෂක ලේකම්වරයාට කරුණාසේන හෙටිරච්චි මැතිතුමාට බල කරලා තියෙනවා. අර ඇක්සා කියන ගිවිසුම ඇක්විසිෂන් ඇන් ක්‍රොස් සර්විසිං අග්‍රීමන්ට් කියන ඒ ඇමරිකානු අනුකණ්ඩ මෙහෙ තියෙන සහ පිටු 88කින් යුක්ත ඒ කෙටුම්පත නැත්තං ඒ ගිවිසුම අත්සන් කරන්න කියලා බල කරලා තියෙන්නේ මේ ප්‍රසාද් කාර්යවසම් කියන ඒ පුද්ගලයා. ඉතින් ඒ පුද්ගලයා තමයි අද කතානායකවරයාගේ මේ විශේෂ උපදේශකෙ බවට පත් වෙලා තියෙන අපිට තේරෙනවා. එතකොට මොනතරම් දුරට අපේ රට ඇමරිකානුකරණය වෙලා තියෙනවද කියලා.